රංගන ශිල්පිනී රත්නා සුමනපාලගේ මුණුබුරා රියානතුරකින් මරුහා ගිය හැටි. මෙන්න මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය. රංගන ශිල්පිනී රත්නා සුමනපාලගේ මුණුබුරා හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට හයි ලෙවල් මාර්ගයේ සිදු වූ යතුරුපැති අනතුරකින් මියගොස් ඇති බව හංවැල්ල පොලිසිය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ රණාල චල්තර නිලුම් පෙදෙසේ පදිංචිව සිටි නවරත්න බණ්ඩාරලාගේ දුල්ෂාන් මනිෂ්ක සුමනපාල නමැති 24 හැවිරිදි තරුණේ. මිය ගිය අයේ යතුරුපැදියක් මිලදී ගැනීමට ගොස් ඒ සඳහා පැමිණි මිතුරා නිවසට ඇරලවා නැවත එමින් සිටියදී මාර්ගයේ රැලි සහිත ස්ථානයකින් යතුරුපැදිය ලිස්සා ගොස් වට කිහිපයක් කරකී පෙරලියාමෙන් මෙම අනතුර සිදු ඇතැයි පොලිසිය පවසනවා. අනතුර සිදු වූ අවස්ථාවේ යතුරුපැදිකරුගේ ආරක්ෂිත හිස්වසුම ගැලවී ඇති අතර හිස මාර්ගයේ තදින් වැදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ ඔහු පාදුක්ක දිසාරෝහලටත් එතනින් ජාතික රෝහල වෙත රැගෙන යමින් සිටියදී අසාධ්‍ය වීම නිසා හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ. මේ ඔහු ගැන මුහුණු පොතේ පළ වූ සංවේදී සටහන් කීපයක්. දුල්හාන් මහනාමයේ පළමු බොක්සින් කණ්ඩායමේ සාමාජිකයා. එල්.වී. ජයවීර ශූරතාවය මහනාමයේ දිනූ කණ්ඩායමේ උනන්දුව. සැමගේ සිද්දිනු සැමගේ ධෛර්යය වැඩ වූ සොඳුරු හිතවතා. ගුරුන් සිත නොරිද වූ හද බැඳිගෝලයා. අපිටත් කලින් උඹ ගිහින්. මේ ඒ විදිහට පළ වූ තවත් සටහනක්. උඹ මම අඳුරගත්තේ SIBT එකේදී 2016 වගේ. එදා ඉඳන් මේ වෙනකල් හැමදාම හම්බ නොවුනත් අපේ සහෝදරකමේ කිසිම වෙනසක් වුණේ නැහැ. ජීවිතය කඩාගෙන වැටුණු තැන්වල උඹ මාරම හයියක් වුණේ එකේ. ඒත් අද යන්තම් පයින් හිටගෙන අපි එකතු වෙන්න බලද්දි එතන ඉන්න ඕනම උඹ අපිව දාලා ගිහිල්ලා. ලයිෆ් ටයිම් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ උඩින්ම හිටපු එකෙක් උඹ. අපි ආව ගිය තැන් බයික් වල රේස් පදපු ඒවා ගැන උඹලටත් මතක ඇති. මට අන්තිමට උඹ කතා කරලා කිව්වේ ප්‍රියා කොහේ හරි යන්න ඕන බං. මම අනිත් යාළුවොත් සෙට් කරන්න එන්නම්. උඹ ඔහෙන් සෙට් වෙයන් කියලා. උඹ මේ විදිහට කලින් නොගියා නම් අපි නෙක්ස්ට් වීක් එකේ යකාගේ පාලමෙන් යන්න ප්ලෑන් කරේ. තවමත් හීනයක් වගේ මේ වෙච්ච දේ. මෙහෙම නොවි අතක් පයක් නැතුව හරි උඹ හිටියා නම් අපි උඹව කරේ තියාගෙන හරි විතින් අරන් යනවා. කියන නම් දේවල් ගොඩයි මචං. ඒ හැම එකක්ම මතක් වෙද්දි දැන් උඹ නෑ කියලා මතක් වෙද්දි හිතට මාරම අවුල්. අන්තිමට කියන්න තියෙන්නේ අපි හැමෝම යන්න බලාගෙන ආපු අය තමයි. ඒත් හිත දිනු කරපු නැති මිනිස්සු විදිහට සමහර දේවල් දරා ගන්න අමාරුයි තුලා. උඹ නැති අඩුව නම් හොඳටම දැනෙයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.